අයිබවන් සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සදහැවත් ඔබ හැම දෙනාටම. අද උතුම් බක් පුරපසළොස්වක පොහෝ දවස. අදවන් දිනක සිදුවුණු ශාසනික සේවාවන් සිහිපත් කරගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි නියලෙන පින්වත් ඔබ හැම දෙනාවමත් ඒකාත්මික කරගනිමින් සෑම පොහෝ දවසකම බෞද්ධ ආරූපවාහිනී නාලිකාව ඔබ වෙත සමීප කරන ධම්මසාමීචේ සාකච්ඡාමේ වැඩසටහනේ තවත් දිගහැරුමකුයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහවතුනේ බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වුණු රටක බෞද්ධයෙකු විදිහට උත්පත්තිය ලබන්නට ලැබීම ඔබත් මමත් සිදු කළ භාග්‍යයක් විදිහට අපට සඳහන් කරන්නට පුළුවන්. කොහොම නමුත් මේ උතුම් බෞද්ධ දර්ශනයේ වැළඳ ගනිමින් ඒ අනුව ජීවිතය හැඩගස්වා ගනිද්දී මේ බෞද්ධ දර්ශනය පිළිබඳව සම්බුදු දහම පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම දැනුවත්භාවය ලබා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් වන නිසායි මේ ධර්මයේ පිළිබඳව ශාස්ත්‍රීය මට්ටමින් ඔබත් සමග සාකච්ඡා කරන්නට විවරණයන් සිදු කර ගැනීමේ අපේක්ෂාවෙන් අපි ධම්මසාමිච්චේ වැඩසටහන ඔබ වෙත සමීප කරන්නේ. ඉතින් අද දවසේදීත් මේ උතුම් වූ වැඩසටහනට ඒකාලෝකයක් ලබා දෙමින් මේ උතුම් වැඩසටහන තුළ අර්ථයෙන් ධර්මයෙන් අපව පෝෂණය කිරීම වෙනුවෙන් අපි ඉතාම ගෞරවයෙන් වැඩම කරවාගත් අපේ සුපුරුදු පින්වත් ස්වාමින් වහන්සේ ඉන්දුරාගාර ශ්‍රී ජේතවනාරාමාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය ඉන්දුරාගාරයේ ධම්මරතන පින්වත් ස්වාමින් වහන්සේ ඉතාම ගෞරවයෙන් අදත් පළමු කොට පාද නමස්කාරයෙන් යුක්තව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. ඒ වගේම පසුගිය සතියේ වගේම අද දවසේදීත් මේ උතුම් වැඩසටහන සඳහා සූම් තාක්ෂණයේ ඔස්සේ අපත් සමග සහසම්බන්ධ වෙනවා ජර්මනියේ මාබර්ග් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු විද්‍යා අධ්‍යනාංශයේ පරේෂ්වක ආචාර්ය අරුණකීර්ති ගමගේ මහත්මයා. අපි එතුමන්වත් ඉතාම ගෞරවයෙන් ආයිබවන් කියලා පිළිගන්නවා. ආයිබවන් ඔබතුමාන්ට. සදහැවතුනි, අපි පසුගිය වැඩසටහන තුළදී විශේෂයෙන්ම සාකච්ඡා කළේ මහා විහාරයේ අර්ථකථන සම්ප්‍රදායේ විශේෂතාවයන් පිළිබඳව. ඉතින් එහි තවත් දිගුවක් විදිහට මෙහි වචනාර්ථය පිළිබඳව තවත් බොහෝ දේ සාකච්ඡා කිරීමේ අරමුණෙන් මහා විහාර ත්‍රිපිටකයේ එන තථාගතයන් වහන්සේ විසින් සිදු කළ ප්‍රකාශ වෙනත් ආකාරයකින් සඳහන් වී තිබෙන ආකාරය පිළිබඳවයි අපි අද දවසේදී මේ හෝරාවක කාල වේලාව තුළ සාකච්ඡා කරන්නට පැහැදිලි කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ හැමදෙරුනේ සාකච්ඡාවට පළමු ප්‍රවේශය ලබා ගැනීමෙන් ඔබ වහන්සේ වෙත යොමු වන්නට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා අපි සාමාන්‍ය වචන භාවිතා කරනවා බොහෝ වෙලාවට, ඒ වගේම අලංකාර වචන භාවිතා කරනවා. මේ වචන දෙවර්ගයේම ත්‍රිපිටකයේ තුලත් සඳහන් වෙනවා. අපි හැමදෙරුනේ ඒ පිළිබඳව මුලින්ම පැහැදිලි කිරීමක් සිදු කරගැනීමෙන් අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගනිමු. තෙරුවන් සරණයි. ඒ වගේම මේ අවස්ථාවට මා සමග ජර්මනියේ මාබර්ග් විශ්වවිද්‍යාලයේ සිට සහභාගී වෙන ආචාර්ය අරුණකීර්ති ගමගේ මහත්මයා, ඒ වගේම ශ්‍රවණය කරන ලෝකවාසී පින්වත් සියලු දෙනා හැම දෙනාටම තෙරුවන් සරණයි. තථාගතයන් වහන්සේ දේශනා කරන දේශනාවල් අතරත අපිට හරිම එකවරම පැහැදිලිව තේරෙන වචනය පැහැදිලි, වචනයෙහි අර්ථය පැහැදිලි, වචනයෙහි වටාපිටාව පැහැදිලි වචන තියෙනවා, ප්‍රකාශන තියෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ ඒ කාරණාවම ඉතාමත්ම ලස්සනට බොහොම සුගමව, ඒ කියලා කියන්නේ බොහොම පැහැදිලිව, හැබැයි තරමක් වෙනස් ආකාරයකින්. මේකට වක්‍රෝක්ති හෝ ව්‍යංගාර්ථ හෝ කියන වචන පාවිච්චි කරන්න බැහැ. මොකද වක්‍රෝක්ති කියලා වෙනම අලංකාරයක් තියෙනවා, ව්‍යංගාර්ථ කියලත් තව වචනයක් තියෙනවා. ඉතින් ඒක නිසා වෙනත් ආකාරයකින්, හැබැයි බොහොම අලංකාරව සහ වටින් වටින් ඇවිදිල්ල ඍජුව ප්‍රකාශ කරන වචන නොවන, ඍජු නොවන ප්‍රකාශයන් තියෙනවා. ඒ පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මේ මාතෘකාව අපිට හඳුන්වා දෙමින් මේ සඳහා ලොකු සම්පත්දායකත්වයක් දක්වන්නේ අපේ ආචාර්ය අරුණකීර්ති ගමගේ මහත්මයා. එතුමා හොඳ පර්යේෂකයෙක් හැටියට මේ කාරණා පිළිබඳව දකිනවා. හරිම ආකර්ෂණීය කාරණාවක් මේ කාරණාව. මම හිතනවා විද්වතුන්ට, විද්‍යාර්ථීන්ට ලොකු මාර්ගදර්ශකයක් වේවි. තථාගත වචනය හදාරනකොට, පාලිය හදාරනකොට මේ
ත්‍රිපිටකය හදාරනකොට ඒ ත්‍රිපිටකයෙහි එන මේ වාග්ව්‍යවහාරයන් කොයි විදිහට හදාරන්න ඕනද, ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනද කියලා කියන කාරණාවත්, ඒ වගේම ආරම්භක අවස්ථාවේදීම සතහන් කරන්නට ඕන තථාගතයන් වහන්සේගේ වචනය, එහෙම නැත්නම් මේ දේශනාව, දේශනාවෙහි ඉන වචන තේරුම් ගන්න එක සරලම කාරණාවකුත් නෙමෙයි. ඒ සඳහා වෙන ප්‍රකරණාර්ථයන් තේරුම් ගන්නට ඕන, ඒ සඳහා වෙන වපසරිය තේරුම් ගන්නට ඕන, ඒ සඳහා වෙන අනුසාංගික අනෙකුත් ප්‍රකාශයන්, අනෙකුත් ග්‍රන්ථයන් කියවන්නට ඕන, අටුවා ටීකා ටිප්පණී ආදී කොට ඇති ඒ එන අනෙකුත් ආශ්‍රිත ග්‍රන්ථයන් නැතුව තේරුම් ගන්න බැරි බව සනාථ කරන්න පුළුවන් වෙනවා අද මේ සාකච්ඡාවෙන්. මම හිතනවා අපේ ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මයාට පළවෙනි නිදර්ශනයේ සිට මේ කාරණා පැහැදිලි කරන්නට අවස්ථාව ලබා දෙන එක වඩාත් අර්ථ සම්පන්නයි කියලා. එහෙම අපේ හාමුදුරනේ, ඉතාම හොඳ ප්‍රවේශයක් අපේ ස්වාමින් වහන්සේ අපට වැඩසටහන වෙත ලබා දුන්නා. අපි මීළඟට අපේ ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මයාට ආරාධනා කරනවා අපේ ස්වාමින් වහන්සේගේ ප්‍රවේශයත් පාදක කරගැනීමෙන් මෙහි පළමු වන නිදර්ශකයේ වෙත යොමු වන්නට. හාමුදුරුවෝයි කතා කරගත්තේ ආටානාට්‍ය සූත්‍රයක අටත් හුරු නිසා එහි නිතර අපි කියවෙන උදාහරණයකට මම පටන් ගත්තොත් හොඳයි කියලා. මෙන්න මේ ගාථා උදාහරණයක් විදිහට මේක උග දිනෙක් අපි දැකලා තියෙනවා. මම මෙතන මේ ලකුණු කරලා තියෙන්නේ මේක ගාතාව හතර වතාවක්වත් පළවෙනි බණවරේ දෙනවා. මේ පුත්තා පිතස්ස බහවෝ ඒක නාමාති මේ සුත. මෙතන කියවෙන්නේ මේ ධෘතරාෂ්ට දතරට්ට කියන යක්ෂාධිපතියට කියන්න පුළුවන්, හතර දිසාවට අධිපති කෙනෙකුට කියන්න පුළුවන්. එයාට හිටපු දරුවෝ ගැන, දරුවෝ හිටියයි කියලා කියන පුත්තා පිතස්ස බහවෝ ඒක නාමාති මේ සුත. කාටත් එක නමති පුත්තු. ඒ පුත්තු ගාන කියවෙනවා තුන්වෙනි පදේ, මේ ඉරක් ගහලා තියෙනවා. අසීතින් දස ඒකෝච ඉන්දනාම මහප්පල. මේක කාටත් පාඩම් නිසා අමුතුවෙන් කියන්න ගොඩක් ඕනේ නැහැ. මෙතන මුදුමේ තියෙන්නේ හම්බුනේ අපි කතා කළා වගේ කලින් මේ අසීතින් දස ඒකෝච පුත්තු කොච්චර හිටියද කියලා කියවෙන්නේ මේ අමුතු විදියට. ඒ කියන්නේ එයාට ඉඳලා තියෙනවා අසීති කියන්නේ 80යි මේ ධෘතරාෂ්ට්‍රට හිතු පුත්තු ගාන කියවෙන තුන්වෙනි පදේ. අසීති කියන්නේ 80යි, දස කියන්නේ 10යි, ඒක කියන්නේ 1යි. 80යි ධන 10යි ධන 1යි. එතකොට පුත්තු 91ක් ඉඳලා තියෙනවා. ඉතින් පුත්තු 91 කියලා කියන්න වෙනම පාලි වචනයක් අපිට තියෙනවනේ. දැන් 90ට නවති කියනවා පාලියෙන්. සංස්කෘතෙන් නම් නවති කියනවා. ඒක නවති කිව්වහම කියවෙනවා. නමුත් ඒක නවති කියන්නේ නැතුව මේක හරි අපූර්වාකාරයෙන් පුත්තු ගැන කියනවා අසීතින් දස ඒකෝච. එතකොට දැන් මේක අර හාමුදුරුවෝ කලින් සඳහන් කරාවල වගේ වක්‍රෝක්තියක් කියලා කියන්න පුළුවන්, බැරි කමක් නැහැ. නමුත් මේ බලන්න ඉතින් මේ ගාථා පදේ සම්පූර්ණ වෙන්නේ නැහැ ඒක නවති කිව්වන. එතකොට පුත්තු ගාන කියන්නේ 80 දන 10 දන 1. ඉතින් බුදුමේ කියන්නේ මේකේ මේ එතකොට මේ පදේ තේරුම් ගන්න නම් මේ තියෙන සංඛ්‍යා ටික එකතු කරලා තේරුම් ගන්න ඕන. බලන්න සමහර බුද්ධ දේශන කියන වචන ටික එකතු කරලා ගන්න ඕන. එකතු කිරීම පුළුවන් වෙන්න ඕන ගණන් වල නේද හාමුදුරුවෝ. මෙතනදී මේ අපේ සූත්‍ර දේශනාවල් තේරුම් ගන්ඩ ඍජුවම එක වචනයක් අරගෙන ඒ වචනයෙන්ම තේරුම් ගන්ඩ බැහැයි කියන කාරණාව මේකෙන් කියවන. දැන් පුත්තාපිතස්ස භාවෝ ඒකනාමාති මේ සුතං කියලා කියන එක අපිට මේ හොඳට කටපාඩම් පිරිත් කියනකොට කටපාඩමින් කියන කාරණාවක්. එතකොට පුත්තා කියලා කියන එක තස්ස භාවෝ බොහෝ කියලා කියන ඒ තේරුම් එකපාරට මේනවා. ඉන්දනාමා මහබ්බල ඒ ඔක්කොම එකපාරට එනවා. හැබැයි අසීතින් දස ඒකෝච කියලා කියන එක තේරුම් ගන්න එක සැරේ බෑ. ඉතින් අපිට උත්සාහ කරන්න අපි මේ අද වැඩසටහනෙන් කියන්න හදන්නෙම මේ තථාගතයන් වහන්සේගේ දේශනාවෙහි එන වාග්ව්‍යවහාරයන් වචනයන් තේරුම් ගන්න එකම ක්‍රමයක් නෑ. මේකෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට උන්වහන්සේ හැම වෙලාවෙම මේ වගේ වචන පාවිච්චි කළා කියවෙන්නෙත් නෑ. ඉඳලා හිටලා මේ වගේ වචන පාවිච්චි කළා කියවෙන්නෙත් නෑ. අනිවාර්යෙන්ම මේ වචන පාවිච්චි කළාය කියලා කියවෙන්නෙත් නෑ. මේ ක්‍රමේ හැම තැනකටම පාවිච්චි කළාය කියලා කියන එක කියවෙන්නෙත් නෑ. හැබැයි බොහෝ වෙලාවට මේක පාවිච්චි වෙලා තියෙනවා. එතකොට ඒක සමහර ලාවට එදා තථාගතයන් වහන්සේගේ වාග්ව්‍යවහාරයේ තිබිච්ච සාමාන්‍යය වෙන්න පුළුවන්. එදා තිබිච්ච සමාජ වාතාවරණයේ ස්වභාවය වෙන්න පුළුවන්. කොහොමඩත් තථාගතයන් වහන්සේ සාකච්ඡා කරන්නේ කතා කරන භාෂාවකින් නිසා
එදා තිබිච්ච භාෂා ව්‍යවහාරය වෙන්න පුළුවන්. කොහොමද වුණත් මේක හරි ලස්සනයි. මේක නොතේරෙන්නේ නේ. මේක අර ඒකනෞති කියලා කියනවා වගේ අමුවෙන්ම කියනවා නෙමේ තමයි. හැබැයි හරි ලස්සනට කියනවා. 80යි 10යි 1යි කට්ටිය තමයි මේ. මේගොල්ලොන්ගේ ගාන 80යි 10යි 1යි. කියනවා මිසක් 91යි කියලා කියන්නේ නැහැ. ඉතින් එහෙම වචන තියෙනවා. ඒ වගේ අපේ සංස්කෘතික වචනත් තියෙනවනේ. දැන් ඔය අපේ පැත්තේ පොල් ගණන් කරනකොට අපේ අරුණ සර් මේ 9 කියන්නේ නැහැ. ඕරං කියලා කියනවා. 8 හොඳයි. 9 කියන්නේ 8 හොඳයි කියලා කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 හොඳයි 10යි. 9 කියන්නේ නැහැ. ආන් ඒ වගේ සංස්කෘතික ව්‍යවහාරයක් තියෙනවා. මේ තියෙන්නේම සංස්කෘතික ව්‍යවහාරයක් නෙමෙයි. හැබැයි මේ කාරණාව සාකච්ඡා කරන්න ඕන කරන්න වටිනාකම වෙන්නේ වචනයක් තේරුම් ගන්න එකම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ කියලා කියන එකයි කියන්න වෙන්නේ. මං හැබැයි කැමති ඊළඟ නිදර්ශනයට යනවා නම් මොකද අපි මේ වැඩසටහනට පෙර සාකච්ඡා කරගත්ත කාරණා අතරත තාමත්ම වැදගත් කාරණා තියෙනවා. ඒක නිසා ඊළඟ නිදර්ශනයට සර් යොමු කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මේ තේරගාතාවෙන් එකක් අපි තෝරගත්තේ එතන හිතුව මොකද අර මේ සංකිච්ඡහාමුදුරුවෝ මේ සොහොනට භාවනා කරන්න ගියාපුවම උන්වහන්සේ දැකපු දේ විස්තර කරනවා හරි ලස්සනට. එතන ලස්සනම පදේ මේ පළවෙනි පදේ අපණ්ඩරෝ අණ්ඩ සම්භවෝ කියන පදේ. මේ මෙන්න මේ දකින්න එක. ඉතින් ඒ හාමුදුරුව කැලේට ගියාපුවම දකින්න දේවල් විස්තර කරනවා හරි ලස්සනයි. ඉතින් මෙදී තියෙන සංකිච්ඡ තේරගාතාවේ කුද්දකනිකායේ සූත්‍ර පිටකේ කුද්දකනිකායේ සංකිච්ඡ තේරගාතාවේ එතන මේ කුරුල්ලගේ නම පළවෙනි පදයෙන් විතර වෙනවා. මේ හාමුදුරුව සොහොනට සුසානෙට ගිහිල්ලා භාවනා කරනවා. අපි දන්නවා හාමුදුරුවරු භාවනා කරන්න යන්නේ කැලේට යනවා. ඊට අමතරව සොහොන් පිටියට යනවා. ඒක සාමාන්‍ය මිනිස්සෙකුට මානසික කිසියම් සංවර්ධනයක් නැති මිනිස්සෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ලොකු සංවර්ධනයක් වුණා. බයයිනේ ඉස්සෙල්ලද අපි සොහොන ගිහිල්ලා අපිට ඉන්න බැහැ මොනවා කිව්වා. අපි බය නැහැ හරි මෙහෙන් කිව්වට ටිකක් කියලා යනකොට එකකේව මතක් වෙනවා. ඉතින් මේ හාමුදුරුව එහෙම යනකොට දැකපු අඬපු කුරුල්ලෙක් ගැන කියනවා. මේ ගාථාව හරිම ලස්සනයි. ගාථාව තමයි අපණ්ඩරෝ අඬ සම්භවෝ සීවති කාය නිකේත චාරිකෝ උප්පාදේ තේව මේ සතින් සන්දේහස්මින් විරාග නිසිත. දැන් මෙතන කිය ඉතුරු පද ටික විස්තර කරොත් කෙටියෙන් කිව්වොත් මේ අඬන කුරුල්ල කවුද කියලා කියන්නේ අපි පස්සේ බලමු. සීවති කාය නිකේත චාරිකෝ. එයා නිතරම මේ සොහොනේ ජීවත් වෙන කෙනෙක්. එයා මොකද කරන්නේ මේ කුරුල්ලා උප්පාදේ තේව මේ සතින් මේ හාමුදුරුගෙන මෙයා මේ ඉන්නේ මේ අඬලා කෑ ගහලා මට බාධා කරන්නේ මේ මට සිහිය උපද්දවන්න කියලා මගේ සිහි කල්පනාව උපද්දවන්න මෙයා ඉන්නේ. සන්දේහස්මින් විරාග නිසිත. ඒ වගේම දේහය ශරීරය තමන්ගේ දේහය පිළිබඳ තියෙන ආසාව දුරු කරන්න තමයි බලන්නේ මේ කුරුළු හඬ උපකාරී කරගන්න හැටි. දැන් වැඩේ තියෙන්නේ මෙතන ඒකට වඩා වැදගත් වෙන්නේ මේ කුරුල්ලා කවුද කියලා අපි දන්නේ නැහැ. කුරුල්ලාගේ නම තමයි අපණ්ඩරෝ අණ්ඩ සම්භවෝ කුරුල්ලා. එහෙම කුරුල්ලෙක් අපි අහලා නැහැ නේ හම්බුනේ නේද? ඔව් අපණ්ඩරෝ අණ්ඩ සම්භවෝ කියලා කුරුළු జాතියක් නම් මං හිතන්නේ ඩික්ෂනරියෙත් නැද්ද කොහෙද? එහෙම අපණ්ඩර අණ්ඩ සම්භව කියලා නමක් කුරුල්ලෙකුට දාපු අවස්ථාවක් අපි අහලා නැහැ. හැබැයි අණ්ඩ කියලා කියන්නේ නම් අදට හින්දියනොත් අණ්ඩ කියලා කියන්නේ විතරවලට. පණ්ඩර කියලා කියන්නේ සුදු පාටටනේ. එතකොට මෙතන සුදු පාට නෙමෙයි කියලා කියන්නේ. අපි අටුවාව දිහා බලමුකෝ. එතකොට ඔන්න බලන්නකෝ කියන විදිය. මේ හමුදුරෝ පැහැදිලි කරන් යන කාරණේට අටුවාව ප්‍රයෝජනවත් වෙයි. දැන් ස්ක්‍රීන් එකේ අපිට පේනවා. එතන පණ්ඩර කියන්නේ හමුදුරෝගේ සුදු පාට. එතකොට ඒක බාධා කරලා තියෙනවා අපණ්ඩරෝ කියලා. අපණ්ඩරෝ කියන්නේ සුදු පාට නෙමෙයි එක. කාලවන්නෝ. ඒ කියන්නේ කළු පාට කියන්නේ. කළු පාට කියලා කෙලින්ම කියන්නේ නැතුව අපණ්ඩරෝ කිව්වා. කළු පාට. අණ්ඩ කියන්නේ හාමුදුරුවෝ කිව්ව වගේම බිත්තරේ සම්භව බිත්තරෙන් උපන්. ඒතර බිත්තරෙන් උපන් අණ්ඩජෝ කියන එක. ඒතර මේ ඇත්තටම කාක්කටනේ කියන්නේ කොච්චර ලස්සනද මේ කියපු විදිහ නේද? හඳ බලන්න ඒක කරපු මේ කියන්නේ කාක්කට සමාන වචන තියෙනවා නේ හාමුදුරුවනේ අපිට කියන්න නේද? ඔව් වායස කියනවා කාක්කට ධන්සිනෝ ධන්සින් කියලාත් කියනවනේ. කියනවා පරපුට්ට කියලා කියනවා නේද? පරපුට්ට කියලා කියනවා. දැන් අතෝසෙම මේ අපණ්ඩර කියලා කියන්නේ සුදු නෙමෙයි කියලා කියන එකයි. එතකොට අපේ මේ ආචාර්ය අරුණගමගේ මහත්තයා දැන් සිත කියලා සුදු පාරට කියනවා. අපි තාපසයෙක් ගැන අහනවා බ්‍රාහ්මණයෙක් ගැන අසිත තාපසයා කියලා. අසිත තාපසයා ගැනම කාලදේවල කියලාත් කියනවා. කාල කියන්නේ කළු.
අසිත කියන්නේ එතකොට සුදු නෙමේ කියන එකයි. එතකොට මේ අර සුදු නෙමේ කියලා කියන එක කලුවට පාවිච්චි කරපු වචනයක් වගේ පේනව නේද? සිත කියන්නේ එතන අසිත කිව සමහර වචන එහෙම බලනකොට අපේ සිංහලයේ හුඟක් කීව හිතන්නේ නෝ දැන් සේල කියන්නේ රෙදි නම් ඉතින් අසේල කියන්නේ රෙදි නෑ කියන එකක් මේක අතට බැලුවම නේද ඒක එතකොට මේක හිතලාද තේරුම් ගන්න කියලා නෝ ඇත්ත අසිත කියන්නේ යා කලුයි කියන සිත කියන්නේ දැන් සිත ධවල ශ්වේත පණ්ඩර වගේ ගෞර වගේ වචන සුදු පාරට පර්යාය වචන නෝ මං ඉස්සල්ලාම ඉතින් හාමුදුරුවන්ගේ විශේෂක්ෂේත්‍රණේ සංස්කෘත වචන ටික ඉස්සල්ලාම කිව්වේ එතන ගෞර කියන එක නම් ගෞර කියලෙන් තුෂාරාද්‍රි ශංකාශ ගෞරං ගභීරං කියලා වගේ රුද්‍රාෂ්ටකවල අපිට ගෞර කියලා වචන එනවා පංජාත මාත්‍ර මත කාංචන යූප ගෞරං කියලා ශ්‍රී බුද්ධ චරිත කාව්‍යයේ දිලිසෙන සුදු පාට ඉතින් ගෞර පන් ශ්වේත අතර සිත හාමුදුරු කියන වගේ එක ඒ වගේම පණ්ඩර කියන එකත් දිලිසෙන සුදු පාටට සමාන වචනයක් අපි මතක් කරොත් අභිධර්ම පිටකේන පළවෙනි ප්‍රකරණය අභිධර්ම පිටකේන ධම්මසංගණි ප්‍රකරණේ සිතට සමාන වචන කියනකොට ඒ අතරේ පණ්ඩර කියලා වචනේ පාවිච්චි වෙනවා. හැබැයි එතකට අපේ මහවිහාරයේ සම්ප්‍රදායේ මහවිහාර අර්ථකථන ක්‍රම විදිහට පණ්ඩර කියන්නේ මෙතන භවංග චිත්තය. මොකද භවංග චිත්තය කෙලසිලා නැ සුදුයි කියන තේරුම වඩාත් හොඳින් කියන්න පණ්ඩර කියන වචනේ. දැන් මෙතන මේ සන්දර්භයේදී අපණ්ඩර කියලා කියන්නේ දිලිසෙන නැති සුදු කියන්නේ ඒ කළු පාට කියන්නේ තේත බලන්න මේ තේර ගාතාවේ ලස්සන පණ්ඩරු අණ්ඩ සම්භව ඒ කොටසේ මේ අණ්ඩ සම්භව කොටස තමයි තව එතකොට දැන් මේකේ මේ කරගන්න තියෙන්නේ දැන් මේ අරුණ සර් මේකේ තව එක කාරණාවක් අපේ අවධානය පණ්ඩර කියලා කියන එක සිංහලට එනවා නේද පණ්ඩුවන් කියලා පණ්ඩුවන් කියලා එනව නේද ඔව් ඒ කියන්නේ ටිකක් අර මේ සුදු මැලි කියන අර්ථය හැබැයි ඒක පණ්ඩු කියන වචනෙම තියෙන දැන් උප්පණ්ඩුක ජාතා වගේ යදුම්ම ලවය පිය ජාත මේ මජ්ක්‍මෙනිකා එන කිසා ලෝකා දුබ්බන්නා උප්පණ්ඩුක ජාතේ පණ්ඩු කියන වචනේ තියෙනවා මේ මේක පණ්ඩ මං හිතන්නේ හඳුනේ ඔය පණ්ඩුවන් කියන එකේනේ අර පණ්ඩු කියන එකෙන් මේක පණ්ඩරම එනවා අර හාමුදුරු අපේ හාමුදුරුන්ට මතක් වෙන්නේ නැති ගාතාවක කොටසක් නේද මේ අර රජතුමා ගැන කිය එතනත් සුදු පාටනේ කියන්නේ මේ පණ්ඩර කියන වචනේ පාවිච්චි කරනවා. ඔව්. ලෙඩකුත් තියෙනනේ පාණ්ඩු කියලා. ඔය ඒක අර පණ්ඩු එකෙන් එන එක. ඒක පණ්ඩු කියලා කියන්නේ මේක වෙන්න දිලිසෙන සුදු පාටේ. සුදු මැලිවීමයි සුදු වීමයි දෙකක්නේ. ආ දෙක. මැලිවීම හොඳ ලක්ෂණයක් නෙමෙයි. එතකොට ඔය සිත කියලා කියන වචනේත් අපි කතා කරමු නිසා සිත කියලා දෙසරයක් ඉදන අවස්ථාවලුත් තියෙනවා. සිත ඔව් සාමාන්‍යයෙන් අපේ මාතෘ භාෂාවල හැමෝම දන්නවා මේ එකම වචන දෙපාරක් කියනම අර්ථය තහවුරු වෙනවාද උදාහරණයක් විතර මම කිව්වොත් අපිට හම් වෙනවා ශ්‍රී බුද්ධ චරිත මහා කාව්‍ය අශ්වඝෝෂ හැමඳුරන්ගේ අර මේ භගවත් ප්‍රසූති අවස්ථාවේ මාර්ගයේ සැරසු විදිය ගැන විස්තර කරද්දි මේ හරි ලස්සන පුෂ්පිතාග්‍රා කියන වෘත්තයෙන් ලියවිච්ච ලෝකයක නෝ සිත කියන එක තියෙනවා ඇත්තරම විරදරදමි මයි මතෝ මහාර්හං සිත පුෂ්ප වෘතාං මණි ප්‍රදීපාං અભජත శివికాం శివాయ దేవి తనయవతి ప్రణిపత్య దేవతాభ్య කියලා ඇතන සිත පුෂ්ප වෘතාං කියන්නේ සුදුසුදු මල් නේද හඳුරු ඔය සුදුසුදු කියලා කියන එක සිංහලට එකින් අරන් තියෙන සුදුසුදු කියලා සුදුසුදු කියව වඩා සිංහල ගැලපෙන වැඩි නේද සිංහලට ගැලපෙනවා ගාක් සුදුසුද කියලා කියන එකයි ඒක තමයි දැන් මේකනොත් අපිට පහදි කක්ක තමයි අඬන්නේ මේ සොහනේ ඉඳගෙන මේ හාමුදුරුවන්ට විදිහට දැන් එතකොට අපණ්ඩර කියලා කියන එකයි කාලවන්නෝ කියලා කියන එකයි අණ්ඩ සම්භවෝ කියලා කියන එකයි ඒ ගත්තාම කළු පාට සුදු يعني සුදු නොවන ඒ කියන්නේ එනම් කළු විතරෙන් උපන් කියලා කිව්ව ගමන් කක්ක කියනකෝ බලන්නකෝ තථාගතයන් වහන්සේගේ මේ දේශනාවෙහි කොච්චර ලස්සනට කාක්කා ගැන කියනවද කාක්කා කියලා කෙලීම කිව්වහම කපුටා කියලා කෙලීම කිව්වහම අපිට එන අර්ථයට වඩා ටිකක් ඈතට ගිහිල්ලා රවුමට ගිහිල්ලා උඩ ඉඳන් බලලා කපුටා දිහා මේ කියන වචනේ පාවිච්චි කරලා තියෙන වචනය කෙනෙකුට කියන්න පුළුවන් මේක ටිකක් අර කෙලින්ම කියන්න ඕන එක ටිකක් ලොකු කරලා කියලා නේද කියලා එහෙම තමයි සාමාන්‍යයෙන් ප්‍රකාශයන් එනකොට දැන් අපි ව්‍යාකරණයේදීත් කතා කරනවා එහෙනම් ඉතින් වාඩි වෙමුකො බලන්න කියලා කියනවනේ දැන් වාඩි වෙමු කියලා කියන්නේ එහෙමනම් අපි කියලා කියන එක අනිත් එක්කෙනාට කතා කරලා කියන්නේ වාඩි වෙමු එහෙනම් කියමු බලන්න කියලා කියනවනේ එතකොට ඒ කියමු බලන්න කියලා කියන්නේ කියමු කියන්නේ අපි කියමු කියලා කියන එක නෙමෙයි ඔයා කියන්න කියලා කියන එකයි
ආන් ඒ වගේ මේ භාෂාවල එන වාගාලාපයන් කොච්චර දුරට මේ වසර 2568කට පෙර තථාගතයන් වහන්සේගේ වචනවල තිබුණද කියලා කියන කාරණාවවත් මේක තේරුම් ගන්න කොයි තරම්නම් ත්‍රිපිටකය හදාරන්න ඕනද කියලා කියන කාරණාවත් කියන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒත් එක්කම කියන්නට ඕන මේ තථාගතයන් වහන්සේගේ ත්‍රිපිටකය පිළිබඳ බාගෙට හදාරලා හෝ එහෙම නැත්නම් හදාරන්නෙම නැතුව හෝ හිතළු ගොඩක් ප්‍රකාශ කරන යම් යම් ඇත්තෝ ඉන්න මේ කාලේ මොනතරම් වටිනවද මේ තේරගාතා පාඨය තේරුම් ගන්න තේරගාතා අට කතාව අපිට ලබා දෙන උපකාරය. ඒ කියලා කියන්නේ අට කතාවලට නින්දා අපහාස ගර්හා කරමින් යම් යම් දේවල් ප්‍රකාශයන් කරන ඇතැම් ගිහි සහ ප්‍රවෘජිතයන් ඉන්න මේ කාලේ අට කතාව කොච්චර උපයුක්තද මේ ධර්මයේ තේරුම් ගැනීම සඳහා කියලා කියන කාරණාවත් අපි මෙතනදී අවධාරණය කරන්නට ඕන. අපි මීට කලින් කතා කරගත්ත තව නිදර්ශන ගොඩක් තියෙන නිසා අපි අරුණ සර්ගෙන් ඉතුරුට ගත අහගන්න එපායි. මෙතන මේ හරි ලස්සන ගාතාවක් අපි ඒකත් ගත්තේ තේර ගාතාවෙන්ම අපි කතා කරලා. දැන් මෙතන හරි ලස්සන, ඒ කියන්නේ කැලේට යන මෙතන තියෙන්නේ නම් අර මේ භූතත් තේර ගාතා කියන කොටසට අයිති එකක් අපිට දකින්න හම් වෙනවා. මෙතන මේ ලකුණු කළා මං තියෙන කොළපාටින් කාටත් බලා ගන්න ලස්සන ගාතාවක්. ඒ හාමුදුරු කැලේ සුන්දරත්වයේ විඳින්න රහත්ත්වයට පත් වෙච්ච කෙනෙක්. කියන්නේ සත්තු අඬනවා, වැස්ස වහිනවා, දැන් සබිනායට කරදර ගෙන දෙන කාරණානේ. මිනිස්සුන්ට හිතෙනවා පරිත් ප්‍රශ්නනේ මේ වහිනවා, කෑක් ගහනවා, බය බෑ කියලා. දැන් මෙතන මේ හාමුදුරුව කියන්නේ යදා සිවං ද්වේ චතුරංග ගාමිනං. මේ හරි ලස්සන යෙදුමක්, දැකපු ලස්සනම යෙදුමක්. මග්ගුත්තමං සබ්බ කිලේස සෝදනං පඤ්ඤාය පස්සිත්ව සතුව ජායති තතෝ රතින් පරම තරං නවින්දති. මේ දැනෙන දේ යම් දෙයක් ගැන මුල්පද දෙකෙන් කියන්නේ හරි ලස්සන ධර්මකාරණයක්. ඒක දැනගත්තාම ඒ කියු කාරණේ මොකද්ද කියලා කියන්නේ නෑ. ඒක කියවෙන්නේ පළවෙනි පදයෙන්. ඒක අපි බලමු. පඤ්ඤාය අන්නේ කියපු කාරණය හොඳින් බැලු තේරෙනකොට දැනෙන සන්තෝෂය ඊට වඩා සන්තෝෂයක් ලබන්න බෑ. මොකද්ද මේ ලැබෙන්නේ? මොකද්ද දෙකෙන් නැඩි කර ද්වේ චතුරංග ගාමින යදා සිවං ද්වේ චතුරංග ගාමින. හරි අමුතු එදුමා. දෙකෙන් හතර වැඩි කරාම එන උතුම් මාර්ගයේ වැඩුවයින් පස්සේ, ඒ කියන්නේ හතරවරක් දෙක මාර්ගයේ වැඩුවයින් පස්සේ ඒක සියලු කෙලෙස් සංසිඳවනවා. ඒක නුවණින් දැක්කයින් පස්සේ හතරේ අර කිව්ව හතරෙන් වැඩි කරන හතර දෙකෙන් වැඩි කරන ලද උතුම් මාර්ගය වර්ධනය කරාම සියලු කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඊට වඩා සැපයක් ලබන්න බැරි. ඒක තමයි දැන් මේකේ හිතා ගන්න බෑනේ. ද්වේ කියන්නේ දෙක, චතුරංග කියලා කියන්නේ චතුර කියන්නේ හතර, දෙකෙන් හතරෙන් වැඩි කරලා තේරුම් ගන්න කියලා කියනවා. මේවා මේ ඇතම කිව්වොත් එහෙම තේරගාතා තේරිගාතා කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ප්‍රකාශත් නෙමෙයිනේ. එතකොට මේ මහරහතන් වහන්සේලා අද පාවිච්චි කරලා තියෙනවා මේ වාග්ව්‍යවහාරය. ඒ කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ සමයෙහි ව්‍යවහාර විශේෂයක් හැටියට තමයි මේක හඳුනගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි මොකක්ද මේ දෙක හතරෙන් වැඩි කරලා තේරුම් ගන්න කියලා කියන මේ ගණිත සූත්‍රයක් එක්කනේ ඉස්සල්ලා අපි දැක්ක නේද හඳුනන්නේ. ඉස්සල්ලා ප්‍රකාශනයේ අපි දැක්ක 83 දස ඒකෝච කියන එකේ තියෙන යුනිට් එකේ කොටස් ටික එකතු කරලා ඒකට එකක් එකතු කර කර ගිහිල්ලා තේරුම් ගන්න. දැන් මේක එකතු කරත් බෑ. මොකද හතරට දෙකක් එකතු කරාම 6යි. සිවන් මෙතන හතර දෙකෙන් වැඩි කරන්න වෙනවනේ. හතර දෙකෙන් වැඩි කරයින් පස්සේ ලැබෙන උතුම් මාර්ගයේ වැඩුවාම නිවන් දකින්න පුළුවන් කියන. ඉතින් හතර දෙකෙන් වැඩි කරාම 8යි. ආර්ය අෂ්ටාංග මාර්ගයනේ මේ කියන්නේනේ. හරි අපූරු ලස්සන. ඔව් එතකොට මේ ගැටුවාව දැනගෙන විතරකොත් මදි ගණන් දැනගන්නත් ඕනේ වාගේ නේද? මේක වැඩි කිරීම දැනගන්න ඕනේ මේ කැලල මේව කරන්න. දැන් මේක බෙදුවට හරියන්නේත් නැහැ නේද? අඩු කිරීම වැඩි කිරීම එකතු කිරීම දැන් අපි කලින් කතා කරපු නේද සුනේ ආවේ ඉස්සල්ලා 83 දස එකෝච එකතු කිරීම පුළුවන් වෙන්න ඕනේ. ඔව්. දැන් මේකේ වැඩි කිරීම පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි. තව ටිකක් ඉස්සරහට ගියාම අපිට වර්ගඵලේ හොයාගන්නත් වෙයිද දන්නේ නැහැ සමහර වෙලාවට මේ තථාගත දේශනාව තේරුම් ගන්න. ඒ කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේක අට කතාවේ මේ විදිහට විග්‍රහ කළේ නැත්නම් අපිට තේරුම් ගන්න බෑනේ මේ අරුස.
අටකතාව නැත්තම් බෑ. මම එතන අපිට හම්දුන අපි අට්ටකතා මේකට එකතු නොකර අරිම මොකද අපි හැම එකේදීම දැන් අට්ටකතා පාවිච්චි කරනවා. අර අයින් පොඩි සහනයක් දැන් ඇත්තට මේක සිවන්ද්වේ චතුරංග ගාමිණන් කියන වටේ තියෙන පදවලින් තේරුම් ගන්න පුළුවන් නේ ඇත්තටම. අපි මේ සීහහනු එක බලමු නේද හම්දුනේ. හොඳමයි. ඔව්. තව අපි තාමත්ම වැදගත් කාරණාවක් කතා කරන්න ඕනේ. අපේ මේ නිවේදකතුමාගේ රාජකාරියත් මම කරනවද මන් දන්නේ. සීහහනු ලක්ෂණය කියලා කියන කාරණාව. එතකොට සීහහනු ලක්ෂණය කියලා කිව්වහම හනු කියන්නේ හනු, සීහ කියන්නේ සිංහය. සීහහනු ලක්ෂණය කියලා කියන්නේ මොකද්ද? ඒක සීහහනු ලක්ෂණය කියලා කියන වචනේ එහෙම්මම තියෙද්දි මේ සිංහය ගැන සිංහයා කියන වචනේ කියන්නේ නැතුව තව අමුතු වචනයක් ඒකේ තියෙන බව අපි මුල් සාකච්ඡාවලදී අපි කතා කරනකොට පෞද්ගලිකව මේ වැඩසටහන සඳහා සූදානම් වෙනකොට අරුණ සරුවිත් මාත් කතා කරගත්තා. අපි ඒක කතා කරගන්න ඕනේ. ඔබතුමාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න මම හිතනවා. එහෙම අපේ හාමුදුරුවනේ විශේෂයෙන්ම මහාවිහාර ත්‍රිපිටකයේ එන තථාගතයන් වහන්සේ විසින් සිදු කළ ප්‍රකාශ වෙනස් ආකාරයකින් සඳහන් වෙලා තිබෙන ආකාරය පිළිබඳවයි අද ධම්මසාමීචේ වැඩසටහන තුළ අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ මාතෘකාව යටතේ ඉතාම වටිනා කියන සාකච්ඡාවක් අපිට සිදු කරගන්නට පුළුවන්කම ලැබුණ විශේෂයෙන්ම ත්‍රිපිටකයේ තුළ සඳහන් වන සාමාන්‍ය වචන වගේම අලංකාර වචන සඳහන් වෙලා තිබෙන ආකාරය. අපේ හාමුදුරුවනේ ඊළඟට මේ කියන වචන අපි තේරුම් ගන්නට භාවිතා කරන්න ඕන ක්‍රමවේදය පිළිබඳව මෙන්න අනතුරු අපි පැහැදිලි කරගමු. ඔව් ඒක තමයි අප සීහහනු කියලා කියන වචනය අපිට තේරුම් කරගන්නට ඕනේ. අපි අරුණ සර්ගෙන්ම අහගම්මු මේ සීහ කියන්නේ අපි දන්නවනේ සිංහයා කියන්නේ. සිංහයා කියන වචනේම එන ප්‍රකාශයක් මේ සූත්‍රයේ තව තැනක තියෙනවා. දැන් ගද්‍ය පාඨ තියෙන සූත්‍රයක පද්‍ය පාඨත් තියෙනවා. හැබැයි ගද්‍ය පාඨයේදී කියපු කාරණාව ඒ විදිහටම පද්‍ය පාඨයේ තියෙනවා. හැබැයි වචනය වෙනස් වෙලා තියෙනවා. එහෙම නේද? දැන් මෙතන අපි දකින්නේ ලක්කන සූත්‍රයේ ඇත්තටම සීහහනු කියලා ගද්‍ය කොටසේ ආවට අපි සීහහනු කියන එක මෙතන දකිනවා. මෙතනත් මේ වගේ තැන්වලත් සීහහනු කියන බොහොම පැහැදිලි බුදුහාඳුරුගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් එකක් විදිහට සීහහනු. හැබැයි ඒ ඊට පසු එන ගාථාවල සීහහනු කියන වචනේ නැතුව ඒ වෙනුවට එන්නේ දිදු ගම වරතර හනු කියන එක තමයි එන්නේ. එතකොට දිදු ගම වරතර හනු සහ සීහහනු අතර සම්බන්ධය මොකද්ද කියලා බලපුවාම ඔක්කොටම ඉස්සලා මේ හරි දුම ධර්මකාරණයක්නේ පැහැදිලි කරන්නේ. මෙතන ධර්මකාරණේ කියන්නේ ඇත්තටම මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේට පිරිපුන් හනු දෙකක් පිහිටියා කියලා. අපි පිරිපුන් හනු හැම කෙනාටම පිහිටන්නේ නැහැ. එක එක ප්‍රශ්න තියෙනවා. මම ඒක අපි කියන්න ඕනේ නැහැ. තේරෙනවා. බුදුහාඳුනගේ ටිකක් පිම්බිලා බොහොම පිරිපුන්ව තිබිච්ච හනු යුග්මයක් තිබුණායි කියලා. ඒක බුදුන් වහන්සේට එහෙම ලැබිලා තියෙන්නේ ඇත්තටම පෙර ආත්මවල කේලං කියුවේ නැති නිසා කියලායි දැන් අපි මේ දැකපු මේ දීඝනිකායේ ලක්ෂණ සූත්‍රෙ තියෙන්නේ. පෙර ආත්මවල බොරු කිව්වේ නැති නිසා. දැන් එහි ගද්‍ය පාඨ ඒක විස්තර කරන ගද්‍ය පාඨ හරි ලස්සනට කියන ගද්‍ය කොටසේ කියනවා සීහහනු. හැබැයි අපි දැක්ක ගාථා පාඨෙත් කියන්නේ විදු ගම වරතර හනු. දැන් සීහ හනු වල හනු සහ හනු දෙපැත්ත සීහ හනු විදු ගම වරතර හනු. හනු වලට හනු සමානයි. එතකොට අපිට නොදන්න වචනේ තමයි සීහ වෙන්න පුළුවන්. සීහ වලට කොහොමද විදු ගම වරතර මහ දිග වචනයක් ඒක සමාන වෙන්නේ කියලා. දැන් බලනකොට මේක අටකතාව නැතුව තේරුම් ගන්න බෑ කියන එක අපි නිකන් මේ දීගණික අටකතාව සුමංගල විලාසනි අටකතාවට ගිහිලා බැලුවොත් දැන් මේ අපිට පේනවා මෙතන හරි ලස්සනට තෝරලා තියෙනවා ද්විදුගම වරතර කියන එක සිංහයාට කොහොමද සමාන වෙන්නේ. එතන කියනවා ද්විදු කියන එක දැන් පාලිවල ද්වි කියන්නේ දෙකට දු කියන්නේ දෙකට. එතකොට දෙකේ දෙකයි දෙකයි හතරයි මේකත් තේරුම් ගන්න නම් එකතු කිරීම පුළුවන් වෙනවා. ද්විදු ගම ගම කියන ගමන් කරන දෙකෙන් දෙකෙන් ගමන් කරන කෙනා. ඒ කියන්නේ තිරිසංසත්තු සිව්පාසත්තු තිරිසංසත්තු කියන සිව්පාසත්තු. ඒතර වරතර කියන්නේ සිව්පාවුන්ගෙන් අතරින් උතුම් කෙනා. ඒතර ද්විදුගම වරතර සමානයි සීහ. අද වෙනකොට කිසිම ඩික්ෂනරි එක නෑ මේක. මේ අද වෙනකොට හුඟක් ඩික්ෂනරි තියෙනවා. මේ සංස්කෘත ඩික්ෂනරි වලත් එහෙම නැහැ නේද හාමුදුරනේ? නෑ මේ ද්විදුගම වරතර කියලා කියන එක සිංහයාට සමාන වචනයක් හැටියට සංස්කෘත ඩික්ෂනරි වල මොනියෝ මොනියෝ විලියම්ස් නෑ. ඒ ආප්තේ නෑ. ආප්තේගේ ඒ ඩික්ෂනරි වල නෑ. අපි දැකලා නෑ මෙහෙම වචනයක් සිංහයාට කියනවා.
සිංහයටත් තවතාවනම් තියෙනවා හැබැයි මේ නම නැදිදුගම වරතරහන් වරතර කියල කියන එක මේ සිංහයට පර්යාය වචනයක් හැටියට නමක් හැටියට සංඥානාමයක් හැටියට නෑ. මිගින්ද කේසරී වගේ වචන අපි අභිධානප් ප්‍රදීපිකා පාලිණි ගණ්ඩුවේ එතන වෙත ඇත්තරම නේද හඳරේ. ඒවත් බහුර්වීහි පද, ඒ කියන්නේ විශේෂණ පද. සිංහයාගේ මිගින්ද කියන්නේ සතිඋපාවුන්ගේ නායකයා කියන තේරුමෙන් මෘගේන්ද්‍ර. නමුත් මේ දිදුගම වරතර කියලා කියන්නේ සිංහයද? මෙහෙම බලගෙන යද්දි මේ හරි තථාගත වචනේ මේ දැන් පොඩ්ඩක් අමුතු තමයි. නමුත් ඒ තුලින් අට කතාවෙන් අර්ථය නගාගෙන දැනෙන මිහිර, මම හිතන්නේ ඒක මේ සාමාන්‍ය ලෞකික සැපයක් නෙමෙයි. සූත්‍රයක් කියවලා තේරුම් ගැනීම පවා කිසියම් උත්තරීතර ලෝකෝත්තර මට්ටමක වගේ පවතිනවායි කියලා මට හිතෙනවා. ඇත්තම ගුවත්තරේ කතා බහ කරනකොට සාමාන්‍ය කතා බහේදී වුණත් නිකන් අර අමුවටම වචන කියනකොට ඒක එච්චර ලස්සනක් නැහැ. ඒ හින්දා සාමාන්‍ය කතා බහේ වුණත්, සාමාන්‍ය ගැමියන් අතර තියෙන කතා බහේ වුණත් මේ වගේ ලස්සන ප්‍රකාශ තියෙනවා. සමහර වෙලාවට අපි අහලා තියෙනවා ඔය ආදිවාසීන්ගේ භාෂාවල, ආදිවාසීන්ගේ භාෂාවල සත්තුන්ට කියන ඒගොල්ලෝගේ ව්‍යවහාරයන් තියෙනවා. ඒ ව්‍යවහාරයන් ඇතුළෙත් තියෙනවා මේ වගේ මේ ලස්සන ප්‍රකාශ. ඒ කියලා කියන එකෙන් අදහස් කිඹුලට ගැටපොජ්ජද මොකද්ද කියනෝ නේද වැඩි භාෂාවල? එහෙම නේද? එහෙම නේද? ගැටපොජ්ජ වගේ නමක් කියනවට හිතෙන කිඹුලට. ඒ කියන්නේ ඒ වගේ නම් පාවිච්චි කරනවා. ඒ නම් පාවිච්චි කරන්නේ ඒ තැන ඒ සතාගේ හෝ තැනැත්තාගේ හෝ ස්වභාවයන් කියවෙන වෙන නමක් හැටියට. ඒ කියන්නේ ඍජු ප්‍රකාශනයක් හැටියට කියන සංඥානාමය වෙනුවට ආරෝපිත වෙනත් නාමයක් පාවිච්චි කරනවා. ඒ ආරෝපිත වෙනත් නාමය කියලා කියන එක බොහොම ලස්සන නාමයක්, එහෙම නැත්නම් ලස්සන ප්‍රකාශයක් හැටියට තමයි එන්නේ. ඒකෙන් මේකෙන් අපිට කියන්නේ මේවා මේ දිග වචන හරි, එහෙම නැත්නම් කෙටියෙන් කියන්න ඕන එක ලොකුවට කියලා හරි කියලා කියන එක නෙමෙයි. මේක තමයි මේ ව්‍යවහාර වාගාලාපයන් කියලා හඳුන්වන්නේ. මේ ව්‍යවහාර වාගාලාපයන් කියලා කියනවා හරි ලස්සනයි. එතකොට දැන් අපි කියනවනේ එහෙමලක් පිපිලා කියලා. දැන් කොස්සතු කන්දේ රොසලින් නැන්දගේ එහෙමලක් පිපිලානේ. එතකොට එහෙමල් පිපෙන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් එහෙමල් පිපුණොත් මේක මේ ඒක පිළිකාවක් වගේ එකක් නේ. නමුත් ඒකෙන් කියන්නේ හිතේ තිබිච්ච අදහසක් ඉෂ්ට වුණා කියලා, සතුටුදායකයි කියලා කියන එකනේ. ආන් ඒ වගේ දේවල් මේ සාමාන්‍ය කතා ව්‍යවහාරයේ තියෙනවා. ඒතර මේකෙන් කියවෙන්නේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ කතා ව්‍යවහාරයේදී මේ අලංකාර ප්‍රකාශනයන් ලස්සනට පාවිච්චි කළාය කියලා කියන එකයි. එහෙමයි අපේ හාමුදුරුවනේ. ත්‍රිපිටකය තුළ සඳහන් වන ඉතාම සුවිශේෂී වචන පිළිබඳව අපි මේ වැඩසටහන තුළ දිගින් දිගටම සාකච්ඡා කරනවා. අපේ හාමුදුරුවනේ, දැන් සම්බුද්ධ භාෂිතය තුළ බොහෝ වෙලාවට සඳහන් වෙලා තිබෙන වචන අපට ඇසූ පමණින් තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ හාමුදුරුවනේ මේ තථාගත බුද්ධ වචනේ තේරුම් ගැනීම සඳහා අටුවාව අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණාවත් අපි පැහැදිලි කරගමු අපේ හාමුදුරුවනේ. ඔව්, ඒක වැඩියෙන්ම පැහැදිලි කරන්න ඕනේ. ලංකාවේ අටකතා පිළිබඳව ලොකු පර්යේෂණ හැදෑරීමක් කරලා තියෙන ආචාර්ය අරුණගේති ගමගේ මහත්තයගෙම තමයි. එහෙමයි. එනිසා අපි ආචාර්ය ගාව නිදර්ශනයකට අපි ගියොත් හොඳයි නේද ඒ අරහා. ඔව්, එහෙම අරගෙන කතා කරමු. අපි යමු වංගීස තේර ගාථා, වංගීස සංයුත්තේ සංයුත්තනිකයි මේ අපි දකින ගාථාව තියෙන්නේ. පජ්ජෝත කරෝ අතිවිජ්ජ ධම්මං සබ්බට්ටි තීනං අතික්කම මද්දස ඤත්වාච සච්චිකත්වාච අග්ගං සෝ දේසයි දසද්ධානං. මෙතන කියවෙන්නේ මේ වංගීස හාමුදුරුව බුදුහාමුදුරුගේ ගුණ කියනවා. මේ වංගීස මතක තියාගන්න ඕන අපි මේ ඉගෙන ගන්න අය මේව බලන නිසා. මම කියන්නේ මේ වංගීස සංයුත්තේට අමතරව මේ අපි දැකපු ගාථාව වංගීස තේර ගාථාවෙත් එනවා. එතකොට ස්ථාන දෙකක තියෙනවා. මෙතන බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්මදේශනාව ගැන කියන්නේ මේ පළවෙනි ධර්මදේශනාව ගැන අපි ගොඩක් දන්නවා. පොඩි ළමයි දන්නවා, දහම් පාසල් ළමයි කවුරුත් දන්නවා. නමුත් මෙතන හරි ලස්සන කාරණා කීපයක් කියනවනේ අපිට වංගීස හාමුදුරුවෝ. මොකද්ද බුදුහාමුදුරුවෝ ලස්සන වචනයක් පාවිච්චි කරනවා, පජ්ජෝත කරෝ කියලා. ටෝච් අල්ලන කෙනා, ටෝච් කාරයා, අපි ටෝච් පහන් දල්වන කෙනා පජ්ජෝත කියනවා. පන්දමට දැන් නම් පන්දම් අල්ලනවා කියන වෙන එකකට සිංහලෙන්. නමුත් පජ්ජෝත කරගෙන සමාජයට අධ්‍යාත්මික එළිය අද්දෙන කෙනා. අතිවිජ්ජ ධම්මං ධර්මයේ තියෙන මේ විනිවිද දැකලා ලෝකේ තියෙන தত্ত্বය. සබ්බට්ටි තීනං අතික්කම මද්දස. දැන් මේ වංගීස හාමුදුරුවෝ කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පළවෙනි ධර්ම දේශනාවේ තිබිච්ච හොඳ අපූර්වත්වය. සබ්බට්ටි තීනං අතික්කම
මිනිස්සුන්ගේ හිත් ඇලෙන තැන් ඉක්මවා යන්නේ කොහොමද කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ හිත් ඇලෙන තැන් මිනිස්සෙන්ට වෙලා තියෙන්නේ ඉක්මවා යන්න බැරි එකනේ. ඒක දැනගෙන හරි ලස්සන ඤත්වාච සච්චිකත්වාච අග්ගංසෝ දේසේ දසද්ධානම් මේ පළවෙනි ධර්ම දේශනාව ඒ හොඳින් දැනගෙන දේශනා කරාලු දශාර්ධයන්ට. දැන් ඉතින් මේක හරි පුදුම ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි දශාර්ධයන් කියලා දැන් අපි අහලා තියෙනවා මේ ඔණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි කියන හාමුදුරුවරුන්ට දේශනා කරා කියලා නම් අහලා තියෙනවා නේද? හරි කවිතා පැහැදිලි කාරණයක්. දැන් මෙතන මේ වංගීස තේර ගාථාවේ කියන්නේ මේක දේශනා කරේ දශාර්ධයන්ට කියලා. ඉතින් මේ දශාර්ධයෝ කියන්නේ කවුද කියලා අපි හොයාගන්න නම් අපිට යන්න වෙනවා ඒකට අදාළව මේ සංයුත්ත නිකායට ලියපු අටකතාවට. එහි පැහැදිලිව කියනවා දශාර්ධ කියලා කියන්නේ දසද්ද කියන්නේ දශ අර්ධ නේද හාමුදුරුවනේ? ඔව් අර්ධ කියන්නේ භාගෙනේ. අර්ධ භාගෙනේ 10න් භාගෙ 5යි. දැන් ඉතින් මේක තේරුම් ගන්න ඉතින් බෙදීම පුළුවන් වෙන්න ඕනේ. ඉස්සෙල්ලා එකතු කිරීම පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ වැඩි කිරීම පුළුවන් වෙන්න ඕනේ කියලා නිදර්ශනයක් ගත්ත. දැන් අපිට මේ භාගෙ බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට පස්වග මහණුන්ට එතන තියෙන සංඛ්‍යාවක් හැටියට 5යි. හැබැයි මේ කෙලින්ම පැහැදිලි අග්ගංසෝ දේසයි පංච කියලා කියන පංචානං කියලා කියන්න තිබුණනේ ඉතින්. නමුත් එතකොට අර කියන පංචානං කියලා කියන්න තිබුණා. පංචානං කියන්න තිබුණා. ඒ පංචානං කියලා කියන එක කිව්වනම් මේ කියන ලස්සන එන්නේ නැහැ. දසද්දානං කිව්වම දසයෙන් භාගේ. එතකොට පහ කියලා කියන එක ඒක තමයි මේ අපි මුලින් ඉඳලමත් කිව්වේ කෙලින්ම ඕන්නම් පංචානං කියලා කියන්න තිබුණනේ. එතකොට ඒ පහ කියලා කියන එක වෙනුවට 10න් භාගය කියලා කිව්වහම ලස්සන ටිකක් වක්‍ර හැබැයි විශේෂිත අලංකාර විසිතුරු ප්‍රකාශයක් හැටියට තමයි යන්නේ. මේක තේරුම් ගන්න මේකත් ඉතින් අර ලොකුවට අර්ථකථනයේ අට කතාව පෙරළුවේ නැති වුණත් තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. ඒතර ඔබතුමා අහපු ප්‍රශ්නෙට හොඳ උත්තරයක්. ඒ තමයි මේ තථාගත වචනය තේරුම් ගන්න නම් අපි හිතන විදිහේ ඍජු පරිවර්තනයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මේ දසද්ධානම් කියන වචනය ත්‍රිපිටක පරිවර්තනයේත් එනවා ඇතිනේ. ඒ ත්‍රිපිටක පරිවර්තනයේ එනවනේ. ඒ එන ත්‍රිපිටක පරිවර්තනයෙහි විග්‍රහ කරනකොට 10න් භාග කියලා කියනවා වගේම 5 කියලාත් කියනවා. එහෙම කියන්ද උදව්ව ගන්නේ අට කතා වලින්. එහෙමයි. ඒ වගේම අපි හැමතුරුනේ මේ වචන වලට එන වාචාර්ථ මගින් පමණක් තථාගත වචනේ තේරුම් ගත නොහැකි බව අපි අවබෝධ කරගන්නත් අවශ්‍ය නේද අපි හැමතුරුනේ. ඔව් පැහැදිලිවම වාචාර්ථය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. වාචාර්ථය තේරුම් ගන්නට ඕන. වාචාර්ථයත් එක්කම මේ කියමු අර්ථකථන අර්ථකතන අර්ථය. එහෙම නැත්නම් අර්ථකතනයන්, එහෙම නැත්නම් ප්‍රකරණ අර්ථයන් කියන සියල්ලක්ම තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. මේවා වැඩියෙන්ම අපි අවධාරණය කරන්නේ මේ තථාගත දේශනාව තම තමන්ට ඕනෑ ඕනෑ හැටියට විග්‍රහ කරන නූතන භාෂකයන් වැහි වැහැලා ඉන්න කාලේ නිසයි අපේ අරුණ සේරුත් මහත් කල්පනා කළේ මේ විදිහේ කාරණාවක් කතා කරගත්තොත් හොඳයි කියලා. තව නිදර්ශනයකට අපි ධර්මයේ තියෙන ප්‍රශ්නයක් තියෙනනේ හඳුනේ ඉස්සල්ලාම මේ කියන්නේ දැන් අනිත් විෂයන් ගැන කතා කරොත් ඒවා ඉගෙන ගන්න ඕනේ. ඒ පිළිබඳ උපාධියක් දෙකක් තුනක් කරන්න ඕනේ කතා කරන්න කියලා අනිත් මිනිස්සු කෑ ගහන්න ගන්නවා. ලංකාවේ තත්ත්වය. දැන් බුද්ධ ධර්මය සම්බන්ධයෙන් එහෙම කවුරුවත් කල්පනා කරන්නේ නැහැනේ. විශේෂයෙන්ම අද වෙනකොට බුද්ධ ධර්මයේ හොඳටම උගන්වන්නේ කිසිදාක ඉගෙන ගත්තේ නැති අයනේ. අනිත් එක මම මේ දැකපු අර වෙනස්කම් කීපයක් තියෙන දැන් අපි තුන් මේ යුරෝපයේ දැන් මම මේ දැන් මේ ඉන්නේ ජර්මනී. ජර්මනී කෙනෙකුට බුද්ධ ධර්මය ඉගෙන ගන්නවා. එයා ඉස්සෙල්ලා අවුරුදු 7-8ක් අතරම තමයි මේක ඉගෙන ගන්න. දැන් මේක ඉගෙනගෙන තමයි උගන්වන්න පටන් ගන්න. දැන් අපේ ලංකාවේ කට ඉස්සල්ලාම උගන්වන්න පටන් ගන්න. උගන්වන්න හරි ආසාවක් තියෙනවා. ඉතින් එතකොට මේක කිසි වගකීමක් නැතුව මෙහෙම වැඩ කරනකොට මේ කිසිම නීතිය රීතිය සීමාවක් උණක් පොටක් නැතුව හිතුණු හිතුණු දේවල් කියන කට්ටියනේ අද වෙනකොට ඉන්නේ. දැන් අපිට පැහැදිලිව හඳුර ගන්න පුළුවන් ධර්මය විනාශ කරනවා කියලා කට්ටියක් ඉන්නවා. එහෙම නැති කට්ටියත් කවදාකවත් මේක හැදෑරුවේ නැතුව තමන්ගේ විෂයක්ෂේත්‍රවල ඉදිරියට ගමන් කරන්න බැරි පෞරුෂයක් නැතුව එහෙම කට්ටිය අවසානයේ බුද්ධ ධර්මය මේ අපිට පුළුවන් කියලා හිතාගෙන ඒක විනාශ කරන තත්ත්වකුත් තියෙනවනේ. තාම වටිනා කියන සාකච්ඡාවක් උතුම් බක්
පුර පසළොස්වක පොහෝ දවසේදී බෞද්ධ ආරූපවාහිනී නාලිකාව තුළින් ඔබට සමීප කරන්නට අපට පුළුවන්කම ලැබුණා. ඉතින් විශේෂයෙන්ම තථාගත බුද්ධ වචනය පිළිබඳව අපි දිගින් දිගටම මේ වැඩසටහන තුළ සාකච්ඡා කරනවා. ඉතින් වැඩසටහනට තව ඉතාම සීමිත කාල වේලාවක් තමයි ඉතිරි වෙලා තිබෙන්නේ. ඉතින් ඒ කාල වේලාව කළමනාකරණය කරගෙන අපේ ස්වාමින් වහන්සේගෙන් අවසාන වශයෙන් දැනගන්නට බලාපොරොත්තු වෙනවා, මේ තථාගත බුද්ධ වචනය තේරුම් ගැනීමට අප සිදු කළ යුත්තේ කුමක්ද කියන කාරණාව අපි පැහැදිලි කරවා ගමු. ජීවන්ත මහත්තයා, අපිට නිදර්ශනයක් තියෙනවා තවත් කතා කරන්න. තේර ගාතාවෙන් දුමෞඛයාය උප්පන්නෝ ජාතෝ පණ්ඩර කේතුනා කේතු හා කේතුනා ඒව මහා කේතුන් පදංසයි. දැන් මේක අර ඔබතුමා අහව ප්‍රශ්නේ හැටියටම තේරුම් ගන්න හරිම අමාරු ප්‍රකාශයක්. හැබැයි මේ තථාගතයන් වහන්සේගේ ප්‍රකාශයකුත් නෙමෙයි මේක තේර ගාථාවල එන ප්‍රකාශයක්. මේ ප්‍රකාශයේ තේරුම් ගන්න නම් දුමෞහය කියන්නේ මොකද්ද? දැන් මේ ස්වාමින් වහන්සේ මේ අපේ හාමුදුරුව විමල කොණ්ඩඤ්ඤ හාමුදුරුව උන්වහන්සේගේ උත්පත්තිය ගැන කියනවා. අම්මා කවුද, තාත්තා කවුද කොටිම කියනවා. මේ උප්පන්න සහතිකය තමයි උන්වහන්සේගේ දෙන්නේ. හැබැයි මේ උප්පන්න සහතිකය දෙන්නේ තාත්තගේ නමත් මේකේ නැහැ, අම්මගේ නමත් මේකේ නැහැ. හැබැයි අම්මගේ නමත් මේකේ තියෙනවා, තාත්තගේ නමත් මේකේ තියෙනවා. ඒක හංගල ලස්සන ප්‍රකාශයක් හැටියට තමයි කියන්නේ. මේකේ අටකතාවට ගිහින් බලලා විස්තරය දැනගන්නයි ඕනි. අපි අරුණ සර්ගෙන් අහගමු මේ විස්තරය මොකද්ද කියලා. මේකේ දුමෞහයාය උප්පන්නෝ, දුම කියලා කියන්නේ ගහට. බෝධි ද්‍රුම රාජානන් වහන්සේ කියන බෝධින් වහන්සේට එතකොට දුම කියලා කියන්නේ ගහ. එතකොට දුමෞහයාය උප්පන්නෝ, ගහෙන් ඉපදිච්ච කෙනෙක් ඉන්නවද අපේ අරුණ මහත්තයා? මේ ලස්සනයි කියන්නේ හැමතරේ මේ මුල් පද දෙකේ දුමෞහයාය උප්පන්නෝ ජාතෝ පණ්ඩර කේතුනා කේතුහා කේතුනා ඒව මහා කේතුන් පදංසයි කියන ගාතයි. මුල් පද දෙකෙන් ඇත්තටම අම්මා තාත්තා කවුද කියලා කියල ඉවරයි. වැඩි තියෙන අපිට හුරු වචන වලින් නෙමෙයි ඒක කියන්නේ. දුමෞහයාය උප්පන්නෝ කියන එකේදී ඇත්තටම අපිට පේනවා අම්මා අම්බපාලි කියලා එහාඳුරු කරන ප්‍රකාශනය. ඒක දැනගන්න නම් අට කතාව නැතුවම බෑ. මේ තියෙන දුමේන අම්බේන අවුහා තබ්බතාය යන් තබ්බතාය. එතකොට ඒ අම්මගේ නම අඹපාලි ආති අත ද්‍රුම කියන්නේ ඇත්තම ගස් ගොඩක්. ඒ ගස් වලින් විශේෂ ගහක් අඹ ගහ. අපි දන්නවා පළතුරු වශයෙන් වලින් ඉහළම අඹ වර්ගය අඹ මේ පළතුරු වර්ගය අඹ කියලා මේ වෙනකොට පිළිහරගෙන තියෙනවා. මම දන්නේ ඒ වෙලාවෙත් එහෙම තිබුණාද කියලා. ඒතර අම්මා අඹපාලි ජාතෝ පණ්ඩර කේතුනා තාත්තා කවුදයි කියලා කියනවා. ඒ අට කතාව නැතුව අපිට තේරුම් ගන්න කොහොමද බෑ මේක. පණ්ඩර කේතු කියන්නේ ධවල ඡත්‍රයේ හිමි කෙනා. ඒ කියන්නේ බිම්බිසාර රජතුමා. ඉතින් බලන්න අම්මා තාත්තා ගැන කියන. ඉතින් බලන්න එතන රස්සම කියවන තියෙන්නේ හාමුදුරනේ. මේ මෙතන මේ හාමුදුරු ඇයි මෙහෙම කියන්නේ? මේ විමල කොණ්ඩඤ්ඤ හාමුදුරුව අපි දන්නවා අඹපාලි කවුද කියන්නේ. අඹපාලිත් රහත් වුණු බව ඇත්ත. නමුත් විවිධ තාත්තලක දැන් මම අර පෙන්නුවේ එතන තේරගත අට කතාවේ කියනවා අම්මට කොටිම්ම ස්වාමි පුරුෂය ගොඩක් හිටියයි කියලා දරුවට නිවන් දකින්න අමාරුවක් නැතේ, කිසිම ප්‍රශ්නයක් නැතේ කියන කතාව මේ තේරගත අට කතාවේ කියනවා. ඒක කියන්නේ මෙන්න මෙතන මේ තියෙන නේකපති පුත්තානම්පි විශේෂාදිග්ගම සම්භවංච දීපේති. ඒ කියන්නේ නේකපති කියන්නේ නොඑක් ස්වාමි පුරුෂයෝ නොඑක්. ඉතින් අපි දන්නවා අඹපාලි ගාවට කී දෙනෙක් පැමිණෙන්නේ නැද්ද, කී දෙනෙක් ඇසුරු කරාද යා කියන එක. ඒක එතකොට ඒ දරු අපි දන්නවා අඹපාලි තරහත් විමල කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝගේ තාත්තා කවුද? බිම්බිසාර අඹපාලි. ඒකට මේ අඹපාලි කුසේ උපන් විමල කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ රහත් වුණා. ඒක කියන්නේ දුමෞහයාය උප්පන්නෝ කියලා හරි ලස්සන විදියකින් අම්මගෙන අඹපාලි. පණ්ඩර කේතු කියන්නේ බිම්බිසාර රජතු. හරි ලස්සනයි. දුමෞහය පණ්ඩර කේතු කියන නම් දෙකත් පර්යාය වචන හැටියට කිසි ඩික්ෂනරි එක අපිට හම්බ වෙන්නේ නැහැ නේද? අඹපාලිට හම්බ වෙන්නේ නැහැ හාමුදුරනේ. හම්බ වෙන්නේ නැහැ. හොඳමයි. අපිට ඇත්තටම ඕනෑකම තිබුණේ එක කාරණාව තමයි. අපි මේ වැඩසටහනේ තේමාව ප්‍රධාන තේමාව තියෙන්නේ මහාවිහාර ත්‍රිපිටකය. මහාවිහාර ත්‍රිපිටකයේ හින මහාවිහාර සම්ප්‍රදාය මොකක්ද කියලා කියන එක තේරුම් ගන්න එක. ඒක නිසා මහාවිහාර සම්ප්‍රදායේ ත්‍රිපිටකයෙහි එන මේ වචන තේරුම් ගැනීම සඳහා අනුසාංගික ප්‍රකාශන, එහෙම නැත්නම් අනුසාංගික රචනා, ඒ කියන්නේ අර්ථකථන
එකක් අට්ට කතා ටීකා ටිප්පණි මේ ආදී කොට ඇති මහා සම්ප්‍රදායක් ගොඩනගලා තියෙනවා තථාගතයන් වහන්සේගේ දේශනාව තේරුම් ගැනීම උදෙසා. ඒ සියල්ලම පරිශීලනය කිරීම අවශ්‍යයි යමක් වඩාත් නිවැරදිව සහ නිරවුල්ව තේරුම් ගැනීම සඳහා. ඉතින් තවත් නිදර්ශන ගොඩක් අපි ගාව ඉතුරු වෙලා තව ආපහු යන්න සිද්ධ වෙනවා කාල වේලාව අවසන් නිසා. එහෙම අපි හාමුදුරුවනේ, මහා විහාර ත්‍රිපිටකයේ එන තථාගතයන් වහන්සේ විසින් සිදු කළ ප්‍රකාශ වෙනස් ආකාරයකින් සඳහන් වී තිබෙන ආකාරයකින් කාරණාව මාතෘකාව බවට පත් කරගෙන ඉතාම හරවත් වැඩසටහනක් අපිට අද දවසේදී ඔබට සමීප කරන්නට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳව හදාරන්නට බලාපොරොත්තු වෙන සිටින මේ උතුම් දහම වැළඳ ගන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබ සියලු දෙනාටම මහත් පිටුවහලක් බවට පත් වේවි ධම්මසාමීචේ සාකච්ඡා මේ වැඩසටහන. ඉතින් ඒ නිසා මේ වැඩසටහන සමග නිරන්තරයෙන්ම ඒකාත්මික වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් අදට ධම්මසාමීචේ වැඩසටහන අපි නිමාවට පත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේදීත් මේ වැඩසටහන සුපෝෂණය කරමින් ඉතාම වටිනා කියන කාරණාවන් රාශියක් අපට පැහැදිලි කරවා දීම සඳහා වැඩම කළ ඉන්දුරාගාර ශ්‍රී ජේතවනාරාම අධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය ඉන්දුරාගාරයේ ධම්මරතන අපේ පින්වත් ස්වාමින් වහන්සේට තවත් බොහෝ කාලයක් මේ ආදී වූ ශාසනික ආගමික ශාස්ත්‍රීය මෙහෙවරයන් හිඳිට වන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදීත් සූම් තාක්ෂණයේ ඔස්සේ අපේ වැඩසටහන සුපෝෂණය කිරීම සඳහා සම්පත්දායකත්වයේ ලබා දුන් ජර්මනියේ මාබර්ග් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු විද්‍යා අධ්‍යනංශයේ පර්යේෂක ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මයාටත් අපි නිදුක් නිරෝගී චිරජීවනයේ එතුමන් සිදු කරන ශාස්ත්‍රීය කාර්යයන් තවත් චිරහත් කාලයක් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් ආයිබෝන් කියලා අපි එතුමන්ට සමුදෙනවා. එහෙමනම් ලබන පොහෝ දවසේදීත් ධම්මසාමීචේ වැඩසටහන තුළින් ඔබව මුණ ගැහිමේ බලාපොරොත්තුෙන් අපි අදට ඔබේ නිවහනෙන් සමු ගන්නවා. පින්වත් ඔබ හැම දිනාටම උතුම් වූ තුනුරුවනේ අනන්තානුභාවයෙන් සියලු යහපත සැලසේවා. සම්මා සම්බුදු සරණයි.